ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළව අම්මලා තාත්තලාට සුන්දර ධර්මයක් දේශනා කරනවා මොකක්ද ඒ ධර්මය මෙතන ඉන්න සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම සෝවාන් ඵලය අවශ්‍ය නම් සම්මා සමාධිය අවශ්‍ය නම් මේ අර්ථයන්ට එන්න වෙනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් අහිමි වුණා මේ ශාසනය අහිමි කරගන්න එපා මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් අහිමි කරේ මේ සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් නිසා දරුවා නිසා එළිලා වැටුණා අම්මා තාත්තා නිසා එළිලා වැටුණා අපි සම්මා සමාධිය අහිමි කරගත්තා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න සම්මා දිට්ඨියට අදාළව හිතන්න කොහොමද හිතන්නේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට පහලා කියනවා දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න යුතුකම් නැහැ හොඳට තේරුම් ගන්න ඒ සියලු යුතුකම් ඉටු කරලා දරුවාට දායාද පවරලා විවාහ කරලා දුන්නාට පස්සේ දෙමාපියන්ගේ යුතුකම් පක්ෂය ඉවරයි එතනින් දෙමාපියන්ව නවත්වනවා ඇයි පින්නතුනි ඇයි නවත්වන්නේ ලේල බෑනලත් එක රණ්ඩු වෙවි ඉන්නද නැත්නම් හයාමාරින් ඉඳන් 10 වෙනකන් ටීවී එක ළඟවාඩි කියලා ටෙලිනාට්‍ය බලන්නද ඔබට සම්මා දිට්ඨිය අවශ්‍ය නම් ඔබ මේ තැනට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඔබව නවත්වනවා දරුවන් විවාහ කරලා දුන්නාට පස්සේ එතනින් පස්සේ දරුවන්ට වගකීම් ඉවරයි යුතුකම් ඉවරයි දරුවන්ට වෙන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඔබට පවරනවා යුතුකම මොකද්ද ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඔබ ඇයි බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට මහා ප්‍රඥා කියන දැන දුන්නා බුදුරජාණන් වහන්සේ ඔබට රහත් ගුණයන් කියන අම්මා තාත්තා කියන දැන දුන්නා පින්වතුනි දැන් ඔබ දක්ෂ විය යුතුයි ඔබ සැබවින්ම බ්‍රහ්මීත්වෙ ඔබ සැබවින්ම බ්‍රහ්මීකුනේ නෑ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ ගුණාත්මක පක්ෂයේ ශක්තිමත් කරන්න අපේ සම්මා සමාධිය උදෙසායි ඔබට ඒ තනතුර දුන්නේ නමුත් දැන් ඔබ ඒ තනතුරෙන් ප්‍රයෝජන අරගෙන ඔබේ දරුවන් ඔබ ගුණාත්මක මහා බ්‍රහ්මිය කළා දැන් ඔබේ යුතුකම ඔබ ඉටු කරන්න ඔබ බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙන්න ඔබ කොහොමද කෘතවේදී වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔබ මට මහා බ්‍රහ්මයා කියන තනතුර දුන්නා රහත් උත්තමයන්ගේ ගුණ දින තනතුර දුන්නා භාග්‍යවතුන් වහන්සේ දැන් මම මගේ දරුවන්ගේ නිදහස් මම දැන් සැබවින්ම බ්‍රහ්මී වෙනවා කවුද මේ සැබෑ බ්‍රහ්මයා කියන්නේ කාම රාග පටිගයන් නිරෝධය කළා වූ බ්‍රහ්ම උපතකට යනවා අන්න පින්වතුනි දෙමාපියන්ගේ සම්මාදිට්ඨිය දෙමාපියන්ගේ සම්මාදිට්ඨිය ඔබ දරුවන්ගේ නිදහස් වුණා නම් ඔබේ ඊළඟ අදිෂ්ඨානයේ චිත්තය විය යුත්තේ මම බ්‍රහ්මී වෙනවා කාම රාගයන් පටිගය නිරෝධය කරපු බ්‍රහ්මී වෙනවා අන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ ජීවත් වෙච්ච සුදුවක් හඳින උපාසක මහත්තයා මැරුණා කොහේ ඉපදුනේ බුදුරජාණන් වහන්සේ චතුප්පාද ඥාණයෙන් බලලා කියනවා අහවල් උපාසක මහත්මයා කාම රාග පටිඝ නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්මතලයේ ඉතිරිලා කියලා. ආයිමත් දවසක ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුවක් දරන උපාසිකාව මැරුණා. කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ චතුප්පාද ඥාණයෙන් බලලා කියනවා ආනන්ද කාම රාග පටිඝ නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්මතලයේ පිවතුනේ මේ කවුද ඔබලා සුදු වන්දන ඔබලා මේ කියන්නේ සුදු වන්දන ඔබලා මේ උපාසක උපාසිකාව ගැන කියන්නේ පිවතුනේ ඒගොල්ල දරුව හදලා දරුව ලොකු මහත් කරලා දරුව විවාහ කරලා ගියා ඒගොල්ල බ්‍රහ්ම ලෝකෙට ගියා කාම රාග පටිඝ නිරෝධය කරලා බ්‍රහ්ම ලෝකෙට ගියා එනං ඇයි ඔබට බැරි? ඇයි ඔබට බැරි? හේතුවක් තියෙනවා. සම්මා දිට්ඨිය දුර්වලයි. තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන දෙයට ජීවිතේ පෙරලගෙන
ඒසා ඔබ දක්ෂ වෙන්නේ ඔබ දරුවන්ගේ නිදහස්ුණ අම්මා කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේට නායකාරයක් වෙලා මැරෙන්න එපා බුදුරජාණන් වහන්සේට නායකාරයක් වෙලා මැරෙන්න එපා ඔබ සම්මා දිට්ඨිය අහිමි කරගෙන මැරුණා කියන්නේ බුදුරජාණන් වහන්සේට පුතරේදී නොමි මැරුණා කියන කාරණයයි ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුතරේදී වෙන්නේ මම ඇස් දෙක පියවෙන මොහොතේ ඕ මේ කාම රාග පටිගයන් නිරෝධය කරපො බ්‍රහ්ම උපතකට යනවා කියලා කොහොමද යන්නේ මුතුනේ ඔබ දැන් මේ දරුවා කියන වගකීම් වලින් නිදහස් වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ශක්තිමත් කරගන්නවා ඔබේ එකම පැතුම ඔබේ එකම අරමුණ මේ ලෝකෙන් නිදහස් වෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න ඔබ දැන් දන්නවා දෙයනේ සංසාරේ දරුව කොච්චර නැවුවද කියලා මටත් අම්මා කෙනෙක් හිටියා මටත් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා තාත්තා මා නිසා කොච්චර දුක් විඳින්නේ නැද්ද ඒ අම්මා දස මාසයක් මාව කුසේ හොයාගෙන නොවිඳිනා දුක් විඳලා ලෝකෙට ගිහි කරා දෙයනේ අපව ලොකු මහත් කරා නම් මොන සා දුකක් විඳින්නේ නැද්ද ඒ සා දුක් විඳා ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින දුන්නේ නැහැ බලන්න මේ සංස්කාර ලෝකයේ කොයිසම් අසාධාරණද කියලා දස මාසයක් කුසේ හොවාගෙන හදලා ලේ ටික ගිල් කරලා පොලා නොබිනිනා දුකක් විඳලා ලොකු මහත් කරලා ඉමතුනේ අම්මා තාත්තට අපව පැවිදි වෙලා ඉන්නවා දැකලා සතුටු වෙන්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකයේ අම්මා තාත්තලා පින දුන්නේ මේ අසාධාරණ පංච උපාදාන ස්කන්ධ ලෝකය ඒ අම්මා තාත්තලාට ඒසා අසාධාරණ වෙන්නේ ඒ අම්මා තාත්තා මොකද කළේ ඉන්නතුනේ ඒ අම්මා තාත්තා මොකද කළේ බබේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා බබේ ඈතින් ඈතට පටිච්ච සමුප්පන්නව යන්න ගියා මොකටද අනාගතේ අම්මලා තාත්තලා වෙලා තවත් දරුවන් ලෝකෙට බිහි කරන්නේ පින්වත්නි විහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ සංස්කාර ලෝකෙ ඉඳුන්නේ නමුත් ඒ අම්මලා පරිත්‍ය සම්පන්නව භවයේ ඈතින් ඈතට යන්න ගියා තව දරුවෝ විහි කරන්නේ අර මහ සාගරයේ ජලයට වඩා දරුවෝ උදෙසා කඳුළු හෙළුවා ඔබ මොහොතක් දැස් පියාගෙන අර මහ සාගරේ දිහා බලන්න. ඒ මහ සාගරේ දල කඳ එකම කඳුළු සාගරයක් වෙලා දකින්න. ඒ කඳුළු සාගරේ කියන්නේ වෙන දෙයක් නෙමේ. ඔබ මම දරුවන් උදෙසා හිරු කඳුළුයි පින්නතුනේ. දරුවන් උදෙසා හිරුයි කඳුළු. කොයිසම් අම්මා තාත්තලා වෙලා සංසාරය අපි හිටියද පින්නතුනේ. මේ සංසාරික පරිත්‍ය සම්පන්න මේ දුක දකින්න තව දුරටත් දරුවන් නිසා ඔබ අනාථ වෙන්න එපා මේ දරුවෝ කෙලින් කෙනෙක්වත් අපිටයිද නමුත් සම්මා දිට්ඨියේදී දරුවන්ට දී යුතු යුතුකම් කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ යුතුකම් කොටස අපි අකුරට ඉටු කර යුතුයි දරුවාට කල යුතු යුතුකම් පක්ෂය අකුරට ඉටු කරමින් දරුවා අනාගතේ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් බවට පත් කරලා පින්වතුනි ඔබ බ්‍රාහ්මණයෙක් වෙන ධර්මයයි උතුම් සම්මා සම්බුද්ධ ධර්මය. ඒ නිසා අම්මලා තාත්තලා මේ ධර්මයන් තේරුම් ගන්න.